අදුක්කම අසුක වේදනාව මෝහය මුල් කරගෙන ඇති වෙනවා අදුක්කම අසුක මෝහ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අදුක්කම අසුක වේදනාව වේදනාව මෝහය මුල් කරගෙන ඒක අන්‍යෝන්‍ය වශයෙන් අන්‍යාමාන්‍ය වශයෙන් අදුක්කම අසුක වේදනාව නිසා මෝහයත් මෝහයක මානිය නිසා අදුක්කම අසුක වේදනාවත් දෙකම ඇති වෙනවා පැහැදිලිව පෙන්නනවා එක එකක්කට විතරක් කරන්න බෑ අපිට මෝහය මානිය තියෙන නිසා අදුක්කම අසුක වේදනාව ලබන්නේ අදුක්කම අසුක වේදනාව උපත ලබන නිසා මෝහය මානිය ඇවිල්ලා අවිද්‍යා අනුසය උපත ලබන්නේ මේ දෙකම හරියට කිකිලි මිත්‍රේ මිත්‍රේ කිකිලි වගේ වැඩ ඒ කියන්නේ මේ දෙකම හිතක පවතිනවා උපදිනවා නිර්වාණය වෙනවා එකක් නිසා එකක් හට ගන්නවා ඉතින් ඒක නිසා විතරේ නිසා කිකිලි කිකිලි නිසා විතරේ මේකම නම මේකෙත් තියෙන තේරුම ඒ නිසා හිතක මානය මොහය තියෙන තාක්කල් අපි මේ අදුකම අදුක වේදනාව උපද ගන්නවා දැන් අපි දැන් බලන්න ඕනේ මේක හේතුව මොකද්ද ඵලය මොකද්ද හේතු අයින් කරන එකයි බුද්ධ ධර්මය හේතුව මානය පැවති එනිසා මේ මානය අපිට පුළුවන්කම තියෙනවා ක්‍රමානුකූලව මේ මානය ඉවත් කරන්න. ඔය මාන තියෙනවා හරියට. සේය මාන, සදිසි මාන, උච්ච මාන මේ මානය සෝදාපන්න ඵලයෙන් කොට දිට්ඨි වශයෙන් ඉවත් කරනවා. සකදාගාමි, අනාගාමි ඵලයෙන් මේ මානය අර කාමරාග පටි ගැටියට ඉවත් කරනවා. ඒ වගේම අනාගාමි ඵලයෙන් පස්සේ අරහත් ඵලයෙන් මේ මානය අස්මිමානය සහ මුලින්ම ඉවත් කරනවා. ඒ ඉවත් කිරීම ඔය අවස්ථා හතරෙදිම මානෙ ඉවත් කිරීම කියනවා. එනිසා මානෙ කියන්නේ මැනීම. වැරදි දේ මැනීමක් කුසක් යන පුද්ගලයා ආව කියන්නේ මොනවාද වැරදි දේ වණියේ? එහෙන් දැකපුදී දිත්තේව දිත්තවාදිත සුතේව සුතවාදිත මුතේ මුතවාදිත විඤ්ඤාතේ විඤ්ඤාණ. එහෙන් දැකපුදී වැරදි දේ හොඳයි ප්‍රියයි මනයි එක්කෝ අප්‍රියයි මනාපයි අමිනේ. ඒ වගේම අහපුදී එක්කෝ ප්‍රියයි එක්කෝ අප්‍රියයි. ඒ වගේම විඳපුදී එක්කෝ ප්‍රියයි එක්කෝ අප්‍රියයි. ඔය අන්ත දෙකමයි उपोअ अंत दिखर मई पुता है।